විමුති සක්විතිගේ නිවස ඉදිරි පිට වාහනේ නවතා ඉන් බැස්සේ සිංගප්පූරුව බලයන ගුවන් ටිකට් පත ද අතතිවේ. මේ තීරණය අස අයියාත් මේදාක්කත් පුදුම වෙනු ඇත. මේදා බලා වුණේ නිවසට එන විමුති දෙසේ. ඒ මුණ දෙස බලන්නට බැරි තරම් දුකේ. මේ මංගල්ලේ මේ ජීවිතයේ අවමගුල් ගෙදරක් කර ඇත. මල්ලියේ මේදා බඩත් උස්සවාගෙන මිදුලට පැමිණ විමුතිගේ අතක් අල්ලා ගත්තාය. මේදාගේ නිරාහක උස දැක විමුක්ති රැගෙන මහා දුකක් දැන්වේ. මේ දිනවල ඇයට උපකාරයක් කළ යුතු දවසේ. එහෙත් ඇයට උදව් කරන්නට කිසිවෙක් නැත. දැන් දවස් ළඟයි නේද අක්කේ? ළඟයි. විමුක්තිට හීල්ලිනි. වහ වෙනිය මොනවද අපි කළේ? පිස්සු කියවන්නතු ඉන්න. මොනවද නොකළේ? යම්. සමහර දේවල් ගැන ඔහුගෙන් අහන්නට බව දුකේ. බයයි. හෙට දවස ඒ දවසරෝ කොහොම මුහුණ දෙන්නද? ධෛර්යය දෙන්නට වෙන විසඳුමක් තිබුණේම නැද්ද? අයියා කොහක්කේ? අර කාමරේ. විමුති දොරෙද්ද මෑත් කර බැලුවේ. ඇඳේ ඇලවි දෑතම හිසමත තබාගෙන සක්විති කල්පනා කරමින් උන්නේ. අයියේ. අයියා මලෝ එකිනෙකා දෙස බැලුවේ ලොසින්න අසරණම සොහොයුරන් දෙදෙනා ඔවුන් දෙදෙනා ලෙස හිතන්නාක් වැනි. වරෙන් මල්ලිය ඇතුළට ඔහුගොස් ඇඳමතින් ඉඳගත්තේය. මේදාත් පැමිණ ඇඳමතින්ම ඉඳගත්තාය. දෙන්නම කාල නෑ නේද? මං පරිපු ටිකක් තෙම්පරාදු කරන්නද? පහන් ගෙනත්. අක්කට අමාරුයි. මොන අමාරුවක්ද මල්ලි? හදන්නද? ටිකකින් හදන්න. ඔයාගේ අතින් පරිපු ටිකක්වත් කාලම යන්න ආසයි. විමුති කිවි බිම් බලාගෙන. මේදාගේ පපුව මොකද්ද හේතුවක් නිසා ඇවිලීගෙන ගියේ. යන්න කොහෙ යන්නද මල්ලි? මේ දැසේ තර්මක බියෙනි. මං ටිකක් දුරකට යනවාක්කේ. විමුක්ති කියද්දි මේදා පුදුමයෙන් විමුක්ති දෙස පමණ නොව සක්විති දෙසද බැලුවාය. මංචුලාව මැරි කරලා මේදා පසු ඇසේ ඇවිලින හදවතෙනි. ඒ බැල්ලිව කවුරු බඳින්නද? එහෙනම් ඔබ මොනවද මල්ලි කරන්න යන්නේ? මාව හිර වෙලා අයියේ. මේ අර මට වෙන විසඳුමක් නෑ. කොහෙද යන්නේ? කවදද? මේ දැසේ මහා කුතුහලයකිනි. මේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් නැති බව ඇය දැන උන්නාය. මං අද රෑ සිංගප්පූර යනවා. මේ ටිකට් එක. විමුති කිවි ඔහාත තිබූ ගුවන් ටිකට් පත මේදා අතර දෙමිනි. මේදා අයගෙන බලා උන්නේ පුදුමේනි. ඇයට එකවර මේ කිසිවක් සිතා ගන්නට නැහැ කිවිය. සිංගප්පූර යන්න ඔයා අද රෑ? ඔව්. රෑ 12කුත් ගානකට ෆ්ලයිට් එක තියෙන්නේ. ඒත් මල්ලියේ මට මේ ප්‍රශ්නෙට හෙට මූණ දෙන්න බෑ අක්කේ. සක්විති සෑහෙන වෙලාවක සිට තම සොහොයුරා දෙස බලා උන්නේ. කොල්ලට යන්න දෙන්න බබා. ඔහු කිව්වේ පමණකි. මේදාගේ දැසින් කඳුලක් වැටුණි. ඔයා අන්තිම මොහොතේ හරි දෙයක් කරයි කියලා මං දැනගෙන උන්නා මල්ලි. ඒ ටික කියද්දී ඇයට ඇඬුණි. ප්‍රශ්න ගොඩක් ඇති වෙයි. ඒත් මට අර කෙල්ල වෙනුවේ මේ දේ කරන්නම වෙනවා. ඒකි වෙනුවෙන් විතරක් නෙමෙයි මං වෙනුවෙනුත්. යන්න මල්ලියේ යන්න. ඔහා වගේ කොල්ලෙක්ට අර ගෑණිව අයිති වෙන එක අපරාධයක්. එයා අපරාධය නොවේ ඕන දෙයක් සිද්ධ වුණාට කමක් නැහැ. මේ දා එක හෙලාම කීවාය. මේ විසඳුමට ඔහා ආපු එකයි තුක. ඔව්. ඇයි ඊට පසුව කීවාය. තනියමද මල්ලි යන්නේ? කෙල්ල හිටියන එකගෙනම යනවා අක්කේ. තීරණ ගන්න ප්‍රමාද කරන එක කොච්චර පාඩුද? වෙන්න තියෙන දේ වුණා. කෙල්ල කොහේ හරි ඉන්නවනේ. මං එනකල් කිසිවෙක් කතා කළේ නැත. අම්මට තාත්තටයි ඊයට තුඹ කියන්නේ. මං එයාපෝට් එකේ ඉඳලා කතා කරනවා. එයාලටයි මංජුටයි. එහෙම හොඳයි. මේ මොනවා වේවිද කියලා මල්ලි හිතන්න එපා. ජීවිතයක් නැති වෙනවට වඩා මගුලක් කැන්සල් වෙන එක හොඳයි. මම මේ තියෙන්නේ අද උදේ ගත්තේ අයියේ. වෙන කරන්න දෙයක් ඉන්නෙම නැති නිසා. ඒක ගැන මල්ලි හිතන්නවත් එපා. බබා මල්ලි අනේකේ කැම ටිකක් ලැහැස්සි කරන්න.
අනේ මං ලෑස්ති කරන්නම්. පරිප්පු ඇතියක්කේ. මේදා යන්නට පෙර විමුක්තකි හිස අතක ඔහුගේ හිස් සිප ගත්තාය. අපේ කොල්ල එහෙනම් චිංචි මාණිකාගෙන් බේරුණා. මට හරි සතුටුයි. මේ ඉන ප්‍රශ්නවලදී මට උදව් කරන්නක්කේ. පණ දෙනව රත්තරන්. මේදා කුස්සිට ගියේ එසේ කියාගෙනේ. හැ කුස්සිට ගිය හැටියේම අතරගත්තේ කට්ටා කරවල කෑල්ලේ. කරවල ටිකක් තෙල් දාලා පොල් සම්බෝලයක් හදලා පරිප්පු ටිකක් හදනවා. ඇයසේ සිතාගත්තාය. මේ අනගමන ඌට දවස් කීයක් එහි ඉන්නට වේදයි දන්නේ නැත. මේදාට දිගින් දිගටම සීවි වාශාවේ. උඹනම් කෙල්ල මේකට දීලා තියෙන පුදුම ආදරයක්. නැත්තම් මේක මෙච්චර දෙයක් උඹ වෙනුවෙන් කරන්නේ නැහැ. මට නම් පුදුමයි. ඒ කතකට එහි පුදුමයක් නැත. ආදරේ දැනෙන්නේ ගෑනු පපුවලට පමණක් නොවේ. පිරිමියෙකුගේ හදවතට ඒ එලෙසින්ම දැනේ. මං ඔබව ඇලවන්න එන්නද? සක්විතයසේ තර්මක දුකිනි. එපායි මගේ යාළුවෙක් එනවා. අයිය ආවොත් මෙහි අයියට ප්‍රශ්න එනවා. ඔබ මේව දන්න විදිය පෙන්වන්න එපා. අර ගෑනිට මේ වෙලায় එහෙමුණු දරාගන්න අමාරුයි. දරුවක් ලැබෙන්නේ ළඟේකි. සක්විත තම සොයරාගේ ජීවිතය ගැන මුල සිට සිටුවේ. මේ තරම් සැප සම්පත් විඳි කොල්ලෙකුටත් මේ හැටි දුක් විඳින්නට ඌ හැටි පුදුමයි. ගිය ගමන් මට කතා කරපන්. මේ ගොඩක් ප්‍රශ්න ඇති වෙයි අයියේ. තේරෙනවා. ඒවා මම බලන්නම්. වෙඩින් එක කැන්සල් කරලා අපි ඉන්වයිට් කරපු මිනිස්සුන්ට දන්නනවා. අරුණන් එන ඩිනාවක් නැටයි. සක්විති ගියේ මංජුලාගේ ගෙදර ගන්නේ. කවදරි අම්මයි තාත්තයි මං හරි කියලා තේරුම් ගනීවි. එතකලඹ එහි ඉඳපන්. අතේ සල්ලි තියෙනවද? ඔව් මං අත සල්ලි ටිකක් ගත්තා. මට ඒ ඇති. මදි වුණොත් කතා කරපන්. මං ඇවිල්ලා හරි දෙන්නම්. ඔබ මේ කෙල්ලව බලාගනි. පව්. තනියම හැම දෙයක්ම කරගන්නේ. විමුති සක්විති සමග කුස්සියට යද්දි මේදා කරවල බඳිමින් උන්නාය. ටක් ගාලා මේ ටික බෙදලා පොල් සම්බෝලයක් හදලා දෙන්නම්. බත ලිපි. මේ හදිසි අක්කයි බත් తిවේ. අනේ රට යන එකේ පාන් කාලේ යවත හැකිද? ඔයා ආයේ මෙහෙන් කන්නේ නැනේ. මං දන්නවනේ වාගේ හැටි. විමුති ඇදෙස බලා වුණේ දුබ්බරවය. අක්කේ. මල්ලි. කෙල්ල මං බඳිනවා කියලා දන්නව ඇති නේද? මේදා දුබ්බර ලෙස සිනාසුණාය. මෙයාලා මගුල් කන්න ලෑස්ති වෙනවා කියලා නම් දන්නව ඇති. ඒත් ඇයි? නෑ මල්ලි. ඔයා කවදාවත් එහෙම කරයි කියලා කෙල්ල හිතන්නේ නෑ. ඒක ගැන මං දන්නවා. උදේශ්වේතත් ඕකම කිව්වා. ඒක ටික කාලයක් හැංගිලා වගේ ඉඳී. කෙල්ලට වෙන කරන්න දෙයක් නෑ. ඒකේ අසරණයි. ඒක මං දන්නවා අක්කේ. ඒත් කවදාරි ඒකිට ලොකු සාධාරණයක් අපි කරන්න ඕන. මේදා මෙහෙම කීවේ අද වාෂා ඉන්නා තත්ත්වය ගැන නොදැනේ. අදයි විමුක්තිගේ දරුවේ කුස දරාගෙන ඉන්නා බව ඇය දන්නවා නම් මීට වඩා දෙයක් ඇය වාෂා වෙනුවෙන් කරනු ඇත. මං කෙල්ලගේ පොතර උදේ සල්ලි ටිකක් දැම්මා. ඒක හොඳයි. කොහොම ජීවත් වෙනවද කියලා අපි දන්නේ නැහනේ. විමුති සෑහෙන වෙලාවක් තිස්සේ දෙයක් සිතමින් උන්නේ. ඔහු උන්නේ මේ දාට කියාගත නොහැකි වේ. අක්කේ මල්ලි කෙල්ලව හම්බ වුණොත් ඉතින් පාස්පෝර්ට් එක හදලා එවනවද? සිංගප්පූරුවට අනේ ලෝකේ යහකුණට හරි ගෙනත් දෙන්නම්. මේදා කැම ටික මේසෙට දැමුවායි. හදිස්සේ බිත්තර ඔම්ලට් එකකුත් හැදුවායි. සක්විති සමග විමුති කන්නට ඉඳගනිද්දී අයියාමලෝ දෙන්නා ගැනම ඇයට දුක සිතුණි. අයියයි මල්ලි දෙන්නම ඊරෑ ඉඳලා කාලා නැහැ. විමුති අයියා දෙස බැලුවේ. දැන් සතුටින් කන්නකෝ. මොනහරි වෙයිනේ. ඒක මේ වෙන්න ගිය දෙයට වඩා හොඳයිනේ. මේදා විමුක්තිට උණු උණු සුදුහාල් බත් හැදි තුන හතරක් බෙදුවේ ආශාවෙනි. කරෝල ටිකක් වැඩිපුර දාන්න. අනේ පව්. හෙට ඉඳලා සිංගප්පූරුවේ චීන කෑම තමයි කන්න වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඉක්මනට එන්න ලැබෙයි. කාට කාටත් මේකෙන් පස්සේ ගොඩක් තේවල් තීරේ. මේදා පරිබ්බු බෙදමින් කීවාය.
හදිස්සිට හැදුවද පරිප්පු තෙම්පරාදෝ සුවඳේ. හරි රහයි අක්කේ. හදිස්සි මල්ලි හැදුවේ. අපි හිතන් හිටිය උයන් නැතු ඉන්න. අයියටත් කන්න බෑ කිව්වනේ. අක්කා නොකා ඉන්න එපා. අහමගුලත් තියදි කන්නේ කොහොමද? මේදා කිවි දුබ්බරවය. කත්ති විමුත්තිට හිරවය. ඕට ඒ වෙලෙම සීවේ වාශාවය. ඇත්තර මේ මොහොතේදී ඇය උන්නේ උදේටත් නොකාය. තේකක නොබියේ. බම්බල පිටි ලදරු බඩු සහපෝක දරුවට අවශ්‍ය නොයකුත් බඩු තෝරමින් හැවුන්නේ පෙනී ගිය දෑසෙනි. වතුර ටිකක් පීලා කන්න මල්ලි. එක මොහොතකට ඒ මුණ දැක ගන්නට ඇත්නම් එසේනම් මේ පපුවට කොතරම් නිවනක්ද සැනසීමක්ද? ඒ මොහොතේ විමුත්තගේ ජංගම දුරකතනට ඇමතුමක් ආවේ. හෙලෝ. විමුති දුරකතනට අමතද්දි මේදා සක්විති තෝගේ කටදසම් බලා උන්නෝයි. විමුති අයියා කතා කළේ මංජුලාය. විමුති නිතෝසා බැලේ මේදා දැසේ. කියන්න මංජු. ඔක්කොම රෙඩිද බබා? එයාගේ ඇසු ආකාරයට ඔහුගේ මුවකට සිනහවක් ආවේ. හෙට උදේට බලපන් මං උඹත් එක්ක යන හැටි. ඔක්කොම රෙඩි. පුදුමයි කොහෙද ඉන්නේ? මම මේ පාරේ. ආ මං නම් සැලොන් එකේ ලෝන් ෆේෂල් එකක් කරනවා. හොඳයි. අනේ බබා මම පික් කරන්න එනවද? මං වීකල් එක ඇරියා මගේ හෙඩ්ඩ්‍රෙස් එක ගේන්න. සෝරි මංජු මං ඉන්නේ ටිකක් දුර. එනකොට හවස් වෙනවා. අනේ හිට අපි මැරි කරනවනේ. ඉතින් අද ඔයාගේ වයිෆ්ව පික් කරගන්න බැරිද? බෑ බෑ විමුති අයියා ඔයා එන්න ඕන. සෝරි මංජු අමාරුයි. විමුති එසේ කියා දුරකතනේ තැබුවේ. එයා සැලොන් එකේලු ඇවිත් පික් කරන්නලු. හිතන් ඇති යා මම ජීවිත කාලෙටම රහට පික් කරයි කියලා. විමුති කියද්දි මේදා කටට අතත් තබාගෙන සිනාසුනායි. බලපන් අයියේ මගේ ජීවිතේ මොන රහක්ද? දුක විතරයි. අසරණව අහිංසකව විමුති කිව්ව මේ කතාව පිටිපස ඔහුගේ වේදනාපර ජීවිතය ගැනම කෙටි සාරාංශයක් ඇත. මල්ලි ජීවිතේ රහ වෙන්න පැනිරස් සීනි විතරක් නෙමේ දැවිල්ල මිරිසුත් ඕන. ඇඹුල් දෙහිත් ඕන. තිත්ත ගොරකත් ඕන. කටකාරණ ලුණුත් ඕන. මේදා කිවි නිවේ සැනසීමනි. විමුත්තේ පිළිගැනීමෙන් හිස වැනුවේ. සමහරට මේ මගේ දැවිල්ල කාලේ වෙන්නේ නැති. කින් මොනාද කරන්නේ? සිංගප්පූරුවේද? ඔව්. මොනා කරන්නද? පාරවල් වල ඇවිදැවිදි ඉන්නවා කි. නරක කාලේ ආව විෂ්ණු දෙවියන්ටත් බටකොල කන්න උනාලුනි. චුට්ටක් කොහොම යන්කො මල්ලි. තව ටිකක් මොනවා හරි වෙයි. මේ දා කිවි අනාගතය ගැන නිශ්චිත බලාපොරොත්තුවක් හිතේ තබාගෙනම නොවේ.